Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ අස්වැන්න නෙලා ගන්න බැරුව වේගවින් දැඩි අර්බුදයකට පත් වී තිබෙනවා. ඉන්ධන ගැටලුව නිසා කුඹුරු සීසෑමට අක්කරයකට ට්‍රැක්ටර් රථ හිමියෙක් රුපියල් 25000ක් 30000ක් අතර මුදලක් අය කර ගන්නා බවයි වාර්තා වුණේ. එම මුදලට අස්වනු නෙලීමට අපහසු බව ගොවීන් පවසනවා. එයට පිළියමක් ලෙස ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව ඔවුන් සතු ට්‍රැක්ටර් රථය යොදා ගනිමින් සීසෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එක් ගොවියෙකුගෙන් රුපියල් 10000ක් වැනි මුදලකට ඔවුන් මෙම අසුනු නෙලීම සිදු කර දීම විශේෂත්වයක්. මේ දවස්වල ඩීසල් ප්‍රශ්නෙත් එක්ක ට්‍රැක්ටරයක් හාන්න 22000ක් 21000ක් ගන්නවා. ඒ නිසා මේ අපිට මේ පාදේ සභාවෙන් කරලා දෙන දේ රුපියල් 10000කට ට්‍රැක්ටරයක් හාලා දෙනවා අපිට. ඒක ලොකු පිනක්. රාජ්‍ය සභාවේ සභාපතිතුමා නැතිව සියම කොමසාරිතුමා ඇතුළු සියලුම අයට මම මගේ ගොවි සංවිධානය හැටියට මම ස්තුතිය පුද කරන සිටිනවා. රට තුල ආහාර අර්බුදයක් ඇති අවස්ථාවක මෙලෙස ගොවීන්ට සහාය වීමට ලැබීම සතුටට කරුණක් බවයි ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සභාව පවසන්නේ. සුමේදං කරපුර කියන ගම්මානයේ තෝරාගෙන ගම්මානයේ ගොවි ජනතාව ගොවි සංවිධානය එකතු වෙලා දැන්ට වෙළඳපොළ වටිනාකම සාමාන්‍ය අක්කරයකට රුපියල් 20000ත් 25000ක් වගේ මුදලක් අය කරනවා සීසෑම සඳහා. ඒ වෙනුවෙන් අපි ප්‍රාදේශ සභාවෙන් අක්කරයකට රුපියල් 10000ක මුදලකට බොහොම සහන මුදලකට ඉන්ධන පිරිවැය පමණක් අපි දරමින් සහන මුදලකට සීසෑමේ කටයුත්ත අද ත්‍රිකුණාමලෙන් ආරම්භ කළා. අපි කුඹුරු ටික හාලා දීලා ජනතාව දිරිගන්වමු.